අද කීප දෙනෙක් ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දක්වලා තිබෙනවා. මේ රටේ පහුගිය අවුරුදු 76ෙම මැතිවරණ කිට්ටු වෙනකොට ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දක්වලා තිබෙනවා. ඒ පිළිබඳව අපිට හොඳ අත්දැකීමක් තිබෙනවා. හැබැයි කිසිම කෙනෙක්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරලා නැහැ කියලා අපි දන්නවා. දැන් මේ ඉදිරිපත් කරපු සියලුම ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බලපුවාම අපි වෙනසක් දකින්නේ නැහැ. මීට පෙර මැතිවරණවලට ඉදිරිපත් කරපු සාම්ප්‍රදායිකව ඉටු කරන්න බැරි පොරොන්දු මල්ලක් ඒකට ඇතුළත් කරපු බවක් තමයි අපිට නම් නිරීක්ෂණය වෙන්නේ. ඔබතුමා ආර්ථික සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තියෙන කෙනෙක්. දැන් ජනවාරි මාසෙන්ල 25000ක් දෙනවා කියනවා. ඒ වගේම දැන් සමගියේ ආණ්ඩුව කියන්නේ සමගි ජනබලය වෙන 20000ක දීමනාවක් දෙනවා කියලා. ජනතා මිතුරන් 10000ක දීමනාවක් දෙනවා කියලා. දැන් රට තිබෙන ආර්ථික තත්ත්වයන් තුල ඉදිරියේදී මේ දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද උන්? ආණ්ඩුවෙන් පොරොන්දු වෙන මුදලවත් සජබෙන් පොරොන්දු වෙන මුදලවත් ජවිපෙන් පොරොන්දු වෙන මුදලවත් කිසිම ආකාරයකින් ගෙවීමට හැකියාවක් ලබන වසරේ නැහැ. අපේ රට පුපුරන්නට ආසන්න ගිනි කන්දක් උඩ තිබෙන රටක් මේ වෙලාවේ. පහුගිය කාලේ අපි GSP සහනයත් IMF එකේ ගනුදෙනුත් සිදු කරපු නිසා අද මේ මට්ටමට රට පවතිනවා. එහෙම නොවෙන්නට මේ වෙනකොට මේ රට මිනිස්සු කන්න බොන්න නැතුව මැරි වැටෙන තත්ත්වයට පත් වෙනවා. එතකොට ඒ GSP සහනයත් ඒ වගේම IMF එක නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබාගත් සහයත් ලබා ගන්න අපිට හුඟක් කොන්දේසි තිබුණා. ඒ කොන්දේසි වලින් 80%ක් සපුරන්න තිබුණේ මට අධිකරණ ඇමතිවරයා විදියට. ඒ අනුව එයින් 80%ක් නීති ප්‍රතිසංස්කරණ තිබුණ නිසා ඒවා අපි ඉටු කරලා දුන්න නිසා තමයි මේ ණය ප්‍රමාණවල් අපිට ලැබිලා ආර්ථිකයද හුස්ම ගන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. 2027 ජනවාරි ඉඳලා අපි මේ ණය ගෙවන්න පටන් ගන්න ඕනේ. අපේ ණය ප්‍රමාණය කෝටි 30000යි. චන්ද්‍රිකාගේ කාලේ කෝටි 2000යි. මහින්ද අවසන් කරනකොට කෝටි 8000යි. රනිල් අවසන් කරනකොට 2019 කෝටි 13000යි. ගෝඨාභය අවුරුදු දෙකක් කරලා අරගල එනකොට කෝටි 21000යි. අද වෙනකොට ඒක කෝටි 30000යි. එතන මේ කෝටි 30000ක ණයකන්දක් උඩ ඉඳගෙන ජනතාවට දීමනා දෙනවා වැටුප් දෙනවා කියලා කියන දේශපාලඥයින්ගේ මොළය පරීක්ෂා කරලා බලන්න ඕන. මානසික තත්ත්වය පරීක්ෂා කරලා බලන්න ඕන. නිසා මේ කවදාවත් කරන්න පුළුවන් දේවල් නෙවෙයි දෙන්නේ. නැවතත් තවදුරටත් අවුරුදු 30ක් කරලා අවුරුදු 40ක් කරලා අවුරුදු 50ක් කරලත් මේ රට කරන්න බැරුව බංකොලොත් කරපු මිනිස්සු නැවත වතාවක් පොරොන්දු දීලා බලය ගන්න යනවා තව අවුරුදු 5කට මේ රටේ ජනතාව උකස් කරන්න. ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මොකද විශේෂ දේවල් ජනතාව වෙනුවෙන් මේ වෙනකොට සාකච්ඡා කරන්නේ? ඔව් මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්පූර්ණයෙන් ප්‍රායෝගිකව කළ හැකි දේවල් පමණයි තිබෙන්නේ. මූලික වශයෙන්ම අපේ රටේ ආර්ථිකය ස්වයංපෝෂිත ආර්ථිකයක් අපි ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත තත්ත්වයක් ඇති කරගන්න කටයුතු කරන එක තමයි මගේ මූලික ඉලක්කය. හැබැයි ඒ සඳහා අපිට තියෙනවා ප්‍රධානංශ කීපයක්. කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත මේ වෙනකොට කර්මාන්තංශයේ 20%ක් 22%ක් විතර වැහිලා ගිහින් තිබෙනවා. ඒ වැහිලා ගියෙත් IMF එකට මුවා වෙලා විදුලි බිල වැඩි කරපු නිසා. දැන් ජනතාව හිතනවා 4 ගුණයක් විදුලි බිල වැඩි කරා. කිව්වා IMF එකේ කොන්දේසි කියලා. හැබැයි IMF එකේ එහෙම එකක් තිබ්බේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ විදුලි බල මණ්ඩලේ පාඩු නොලබන තත්ත්වයකට පත් කරන්න කියලා. එතකොට අපි එතුමාලගේ විශේෂයෙන්ම ආණ්ඩුවක් විදිහට තීරණය කරා ලයිට් බිල වැඩි කරන්න 3 ගුණයක් 4 ගුණයක්. ඒ වැඩි කරලා ලාභ අධිකව ලබලා මැතිවරණේ කිට්ටු වෙනකොට විදුලි බිල අඩු කරා. එතකොට ජනතාවට හිතෙනවා හරි හොඳයි අපිට ලොකු සහනයක් ලැබුණා කියලා. එහෙම එකක් නැහැ. ලයිට් අඩු මිලට ලැබෙන එක හොඳයි. හැබැයි අපේ ආර්ථිකේ වැටිලා. මොකද ඒ වෙනකොට ලයිට් බිලට උරුත්තු දෙන්නේ නැතුව අපේ ආර්ථිකේ කර්මාන්තංශයේ 22%ක් වැහිලා තියෙනවා. ඉතින් ඒ වගේ ජනතාව රවට්ටන දේවල් තමයි මේ තියෙන්නේ. ඉතින් මගේ කාලේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනව මම පැහැදිලිව සඳහන් කරනවා. මුලින්ම මේ රටේ කෘෂිකර්මාන්තයත් කර්මාන්තයත් දියුණු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධන ප්‍රතිපත්තිය තමයි මම හදන්නේ. අද වෙනකොට ගොවියන්ට විශේෂයෙන්ම කර්මාන්තකරුවන්ට එහෙම ක්‍රමවේදයක් ආණ්ඩු හදලා දීලා නැහැ. ඉන්දියානු ආරක්ෂක උපදේශක අජිත් ගෝවල් මහතා ලංකාවේ සංචාරක සඳහා පැමිණියා. දැන් අපි දන්නවා සාමාන්‍ය ආරක්ෂක උපදේශක කෙනෙක්ගේ වීර්යුක්ති ආරක්ෂක සම්මාන
සාමාන්‍ය උපදෙස් ලබා දෙන්න. නමුත් ඔහු ලංකාවට පැමිණ ජනාධි අපේක්ෂක වෙන කිහිප දෙනෙක් සමගම සාකච්ඡා කරලා මේ තත්ත්වය බුදුමත් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ මැතිවරණයක් තියෙන වෙලාවේ වෙනත් රටක ආරක්ෂක උපදේශකෙක් ඇවිල්ලා නිල බලයෙන් මේ වගකීම දරන ජනාධිපති ආරක්ෂක ලේකම් එක සාකච්ඡා පැවැත්වීමේ කිසිම වරදක් නැහැ. හැබැයි තෝරාගත්තු අපේක්ෂකයෝ කීප දෙනෙක් හරහා ඒගොල්ලත් එක්ක විශේෂ සාකච්ඡා තිබීම මගින් අපේ ආරක්ෂාවට රටේ ස්වෛරීභාවයට යම්කිසි තර්ජනයක් තියෙනවද කියන සැකය ජනතාවට තියෙනවා. විශේෂයෙන්ම මේ තෝරා ගැනීම කරේ මොන පදනම මතද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපේ රට වර්තමානයේ පවතින අදුරදර්ශී විදේශ ප්‍රතිපත්ති නිසා අපේ රටට ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ වගේ මොහොතක මේ අනුගමනයේ අනුගමනය කළ ප්‍රතිපත්තිය අපිට අනුමත කරන්න බෑ. ඒක අපේ ස්වෛරීභාවයට හානියක්. නාමල් රාජපක්ෂ මහත්මයා කියනවා දැන් ඵලය ගන්න කවදාවත් ඔහු බොරු ප්‍රකාශ කියන්නේ නිකුත් කරන්නේ නැහැ කියලා මේ සම්බන්ධයෙන් එතුමා ඉතින් තමන්ගේ තාත්තා කරපු දේ මම කරන්නේ නැහැ කියලා කියනවා නම් ඒක පිළිගන්න ඕනේ. ඒක හොඳයි. ඒ වගේම ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකා උපතුමා නියෝජනය කරන්න ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඇත්තම කැලි කිහිපයකටම වෙන් වෙලා තියෙන මේ තත්ත්වය ගැන උපතුමාගේ මතය. ඒ ගැන මම හුඟක් සතුටු වෙනවා. හිටපු එක දූෂිතයෝ කණ්ඩායමක් රනිල් ළඟට ඇවිල්ලා තියෙනවා. අනිත් දූෂිතයෝ කණ්ඩායම ඇවිල්ලා තියෙනවා සජබෙට. තවත් ඊටිය කීප දෙනෙක් ඒ දෙන්න ඒගොල්ල මැදිස්තයි කියලා කියනවා. ඒගොල්ල මැදිස්තයි කිව්වට අපි දකිනවා සජබෙ පිළේ ගිහිල්ලා හිටගෙන ඉන්න බව. දැන් ඉතින් හොඳයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයට එකතු වෙන්නේ කිසිම දූෂණ චෝදනාවක් නැති පිරිසිදු මිනිස්සු කණ්ඩායමක්. ඒක නිසා මට ඉදිරි ගමනට ඒක පහසුයි. ගොඩනගනවනේ ඉදිරි අවුරුද්ද ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදනවා. පුළුවන්. ඉතින් මොකද්ද හදනවා කියන්නේ දැන් බලන්නකෝ. දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 106ක් තියාගෙන මන්ත්‍රී ආසන ගිහිල්ලා ගිය මැතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී ගියාට පස්සේ ඒක ආසනයයි නිතරුනේ. ඒ වගේම දැන් ඔබතුමාට කියන්නේ දැන් ඉදිරි ජනාධිපති කියන ඉදිරි ජනාධිපති වෙන්නේ අපේක්ෂකෙන් මොන වගේ තරඟකාරීත්වයක් මත්තමත්ද මේ වෙනකොට පවතින ඔබතුමා? මෙහෙමයි, මම කලිනුත් කිව්වා කෝටි 186ක් වියදම් කරන්න ඒගොල්ලෝ දැන් බලය ලබාගෙන තියෙනවා නිල වශයෙන්. ඉතින් ඒගොල්ලෝ වියදම් කරන් යනවා. මම ඒකයි කිව්වේ හැම සතයක්ම දූෂිත සල්ලි, එක්කෝ ජාවාරංකාරින්ගේ එක්කෝ කුඩු මුදලාල්ලාගේ, එහෙම නැත්නම් වෙනත් ආකාරයේ කොන්ත්‍රාත්කාරින්ගේ. මම අපිට අපේ ශක්තිය ප්‍රමාණයෙන් ගම්වලට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා මගේ ව්‍යාපෘතිය මේ ආකාරයට මම ක්‍රියාත්මක කරනවා. සමාජයේ කතාබහ මට තර්ජන එල්ල කරලා නැන්න. හැබැයි එල්ල කරන්න ආවොත් එම මම දන්නවා කොහොමද කියලා ඒගොල්ලන්ට දෙන්න ඕන දඬුවම්. පුළුවන් නම් කරන්න කියන්නේ. ලෝකයේ යම් කිසි රටවල් කීපයක් එක්තු වෙලා ලෝකයේ තවත් රටවල් අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා. ඔව්. ඒකට අපේ රටෙත් එක්තරා දේශපාලන පක්ෂයක් තෝරාගෙන ඒ අදාළ කුමන්ත්‍රණයේ ඉන්න නියමුව ඒගොල්ලන්ට විශාල මුදල් සඳරාවක් පම්ප් කරලා රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියන ඒ පක්ෂේ නමක් එතුමා කියනවා. මෙහෙන් මේකේ සත්‍යතාවයක් තියෙනවද? මේ රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණය අද ඉන්නේ දැන් බොහෝ කාලයක් ඉඳලා තියෙනවා. විශේෂයෙන්ම රට අස්ථාවර කරන්න තීන්දුව ගත්තේ හම්බන්තොට වරාය මම අර කලින් කියපු විදියට ලෝක බලවතෙකුට පැවරීමෙන් පස්සේ. ඒක තමයි හේතුව. ඉදා ඉඳලා මේ රට අස්ථාවර කරන්න කුමන්ත්‍රණ කීපයක් බලවේග කීපයක් ක්‍රියාත්මක වෙනවා. වරින් වර ඒගොල්ලන්ට පාලනය කරන්න පුළුවන් බලවේග අපේ රටේ ඒකට සම්බන්ධ කරගන්නවා. එතකොට මේ සම්බන්ධ ඔබතුමාලා මොනවා හරි වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවද, කරන්න බලාපොරොත්තු වෙනවද? මේ වගේ දැනුවත් කිරීමක් මේ රටේ ජනතාවට? ඔව්, මේ රටේ ජනතාව දැනුවත් කරනවා විතරක් නෙවෙයි, අපි බලය ගත්තොත් එහෙම කුමන ආකාරයේ කුමන්ත්‍රණයක්වත් මේ රටේ කිසිම කෙනෙකුට දියත් කරන්න කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. රටේ ජාතික ආරක්ෂා පිළිබඳ පූර්ණ වගකීම ගන්නවා. අවසන් වශයෙන් දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් විසිරී ගොස් තියෙනවා. ඔවුන්ට දෙන පණිවිඩයක් තියෙනවද ඔබතුමාට? මේ පණිවිඩය මම විසිරී ගොස් කිය තියෙන අයට කාලයක් දුන්නා. නැවතත් අපි සමගින් එකතු වෙලා වැඩ කරමුයි කියලා.
ඉතින් සමහර අය එකතු වුණා සමහර අය එකතුනේ නැහැ. ඒක අපිට ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද අපිට හිටපු අයට වැඩිය අලුතෙන් හොඳ අය ඕනෑ තරම් ඉන්නවා මේ අපේ දේශපාලන ප්‍රවාහයට එකතු වෙන්න. දූෂණයෙන් භීෂණයෙන් තොර විශේෂයෙන්ම තරුණ තරුණයන් උගත් අය වෘත්තිකයෝ දේශපාලන පාර්ලිමේන්තුවට ගේන එක තමයි මගේ අභිලාෂය. ඒකට තමයි මම නීති හැදුවේ. මේ ඉන්න පාර්ලිමේන්තුවෙන් 200කට වැඩි ප්‍රමාණයක් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ ජනතාව ගෙදර යවනවාමයි. ඒක ස්ථිරයි. ඉතින් ඒ තුළට මේ වගේ දූෂිතයෝ නැතුව හොරකම් කරන අය නැතුව අලුත් තරුණ තරුණයන් වෘත්තිකයන් බුද්ධිමතුන් ව්‍යවසායකයන් පාර්ලිමේන්තුවට ගෙනියන වැඩපිළිවෙල තමයි මගේ තියෙන්නේ. මම මේක ඊළඟ අවුරුද්ද ඇතුළත ඔප්පු කරලා පෙන්නනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.